ශිහාන් විහිරංග කියන්නේ රියල්ටිකරණය සැපෑකරගත් දක්ෂ හා ජනප්‍රිය තරුවක්. තරුණියන්ගේ තවමත් සිහින කුමාරයා ඔහුයි. නිරන්තරයෙන් ඔහුගේ ගීත ඇහුනේ නැතත් ඔහු තවමත් ජනප්‍රියයි. මේ ඔහු ගැන අලුත්තරතුරු පුවත්පතක සඳහන් වූ අයුරුයි. ශිහාන් විහිරංග ජීවිතේ වැඩියෙන්ම සතුට ලැබලා තියෙන්නේ මොන වගේ දේවල් වලින්ද කියලා ඔහු කියලා තිබුණේ මෙන්න මෙහෙමයි. නිදහස තුලින් මේ හැම දෙයකින්ම නිදහස් වෙලා අගෙවන තප්පරය පවා මට ලොකු සතුටක්. ඒ වගේම ඔහු වැඩියෙන්ම දුක් වෙලා තියෙන කේ ගැන මෙන්න මෙහෙමයි කිව්වේ. මම ජීවිතේ ගොඩනගන විට බිඳුවට වැටුණු අවස්ථා තියෙනවා. රැවටීම් වලට ලක් වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්නේ ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කී දෙනෙකුට එළියට එන්න වෙයිද දන්නේ නැහැ. මේ විදිහට ඔහුට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතක කියන එක ගැන ඔහු කිව්ව මෙන්න මෙහෙමයි. මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැළු ජීවිතේ නෙවෙයි. කිසිම දෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයෙකු විදිහට මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන. ඒ සිද්ධි ප්‍රසිද්ධිය කියන්නේ ගියොත් ඇතිවන අතුරු ප්‍රශ්න ගැන ශිහාන්ට තවත් දුකක් එකතු වෙයි කියලා බයක් තියෙනවද කියන එක ගැනත් ඔහු කිව්ව මෙන්න මෙහෙමයි. කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම පොතක් විදිහට ඒ සිදුවීම් වලට සම්බන්ධයක නම් ගම් සහිතව හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම ඇතුළත් ඒ පොත නිකුත් වුණාට පස්සේ මම නෙමෙයි බොහෝ ප්‍රසිද්ධ ප්‍රවීණ චරිත නම් බය වෙයි. කලාව ඇරුණහම සමස්ත ජීවිතය තුළදීම විදි සතුටුදායක හා දුක්බර අත්දැකීම් ගැන ඔහු සිහිපත් කළේ මෙන්න මෙහෙමයි. අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැති වුණා දරුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවහම තාත්තා හිටියේ නම් කියන හැඟීම හිතට එන වෙලාවටයි. අද 32 වියේ ඉඳන් සුපර් ස්ටාර් තුලින් ආපු 19 වියේ පසු උහුරු බූටි ගැටවරයා සිහිපත් කරනකොට දැනෙන හැඟීම ගැන ඔහු කිව්වෙ මෙන්න මෙහෙමයි. දුකක් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් මෙනවා. ඒට හේතුවත් ඔහු සඳහන් කළේ මෙහෙමයි. මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයින්ගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකිනකොට සමහර කොල්ලෝ කියනවා ඇයි මූට මැරෙන්න හදන්නේ, මූට මොනවද තියෙන්නේ කියලා. වයස 19-20 මගේ පින්තූර වීඩියෝ අද දකිද්දි මට පේන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අඳලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දි මට හිතෙනවා කෙල්ල මූට මැරෙන්න හැදුවේ ඇයි, මූට මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වෙන්නේ අද තියෙන පෙනුමටද කියන එක ගැන ඔහු කිව්වෙ මෙන්න මෙහෙමයි. නෑ, හෙට දවසේ පෙනුමට රවුල ටිකක් සුදු වෙලා, කොණ්ඩේ ලාවට සුදු වෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක් පරිණත බවක් ලැබෙනතුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා. ශිහාන් තැනකට ගිහාම ගෑනු ළමයි පිස්සු වැටිලා වගේ වට කරගත්තු යුගය ගැන අද සිහිවන විට දැනෙන හැඟීම ගැනත් ඔහු කිව්වේ මෙහෙමයි. සතුටක් නෙමෙයි, දුකකුත් නෙමෙයි, සාමාන්‍ය හැඟීමකුයි දැනෙන්නේ. ඒ වගේම ඔහුගේ විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණයට සිදුවෙච්ච දේ ගැනත් ඔහු මෙන්න මෙහෙමයි කිව්වේ. අවිවාහක තරුණයන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතෝ ගියා. හැබැයි ඉතින් විවාහක පිළිමින්ට ආකර්ෂණය වෙන කාන්තා පුරුෂකුත් මේ රටේ ඉන්නවා. ඔහු කිව්ව ඒ කතාව පිළිබඳව පුවත්පත එලෙසින්ම සඳහන් වුවොත් ඔහුගේ බිරිඳ මේ පුවත්පත කියවීමෙන් ඔහුට ඇතිවන ප්‍රතිඵලය ගැන ඔහු කිව්වෙත් මෙහෙමයි. මගේ බිරිඳට කලා ලෝකයේ ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අදටත් මගේ කාමරේ බිත්ති පුරා ඉන්නේ කාජල්. ඒත් කාජල් බැඳලා ළමයිනුත් ඉන්නවා. මට අද කාජල් බඳින ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා. අදත් ජිහාන් මිහිරංගට ආදරය කරන කාන්තාවෝ ඉන්න බව බිරිඳ දන්නවා. ඒත් ඇය ගැන කලබල වෙන්නේ නැහැ. ඔහු එලෙසිනුයි ඔහුගේ තොරතුරු දක්වා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.